රටේ ආරක්ෂාව රටේ නීති හා සාමය ඉදිරියට කරගෙන යාම සඳහා කරන්නා වූ වැදගත් ප්‍රතිඥාවක් ඒ වගේම විශේෂයෙන්ම අපේ රණවිරු ප්‍රජාවගේ සුබ සාධනය තහවුරු කරන සාක්ෂාත් කරන වැඩපිළිවෙලක් හැටියටයි අපි අද දිනේ මේ රණවිරු ප්‍රඥප්තිය අත්සන් තබලා රණවිරු ප්‍රජාවත් සමග සමාජ කිවිසුමකට එළඹිලා අභිමානවත් ලෙස ඉතාමත් ආඩම්බරෙන් තමන්ගේ රාජකාරී කටයුතු කරගෙන යෑම උදෙසා ඒ පරිසරයේ ඒ වටපිටාව නිර්මාණය කිරීමේ වැඩපිළිවෙලක් අද මේ දියත්වන්නේ. මම ඔබතුමන්ලට කියන්න කැමති කිසිම දවසක ඒකීය ශ්‍රී ලංකාවක් තුලින් අපි බැහැර වෙන්නේ නැහැ. ස්වෛරී ශ්‍රී ලංකාව බහුමික අඛණ්ඩතාවය ආරක්ෂා කිරීම ඒ අපේ ගමනේ අරමුණු. අපේ රටේ ගමනේත් අරමුණක්, ඒ වගේම අපේ ජීවන ගමනේත් අරමුණක්. මොනම හේතුවකටවත් ඒ කරුණු කාරණා පිළිබඳව කිසිම කෙනෙක් සමග සාකච්ඡා කරලත් නැහැ, සාකච්ඡා කරන්න යන්නෙත් නැහැ. හැබැයි මිත්‍රවරුනි, මම මතක් කරන්නට කැමති සජිත් ප්‍රේමදාස කවදාවත් පිටරටවල් වල ගිහිල්ලා 13 ප්ලස් පොරොන්දුුනේ නැත. 13න් ඔබ්බට යන්නට කටයුතු කරේ නැත. කාලයක් තිබුණා අපේ රටේ පිටරට ගියාම 13 ධන කියනවා, ලංකාවට ආවම 13 ඍණ කියනවා. පිටරට ගිහිල්ලා එක දිවකින් කතා කරනවා, ලංකාවට ඇවිල්ලා තවත් දිවකින් කතා කරනවා. මම කියන්න කැමති අපේ මේ ගමන තියෙන්නේ එක දිවයි, එක කටයි, එක ප්‍රකාශයයි. ඒ ප්‍රකාශය තමයි ඒකීය ස්වෛරී, ඒ වගේම බහුමික අඛණ්ඩතාවයේ සොරකින දේශපාලන නිදහස රැකගන්න ශ්‍රී ලංකාවෙන් අපි කිසිම බැහැරවීමක් වෙන්නේ නැහැ. දැන් කනගාටුදායක කාරණාව තමයි ඡන්දයක් තිබෙන කාලවකවානුවක් තුළ එවකට බලධාරීන් එවකට ප්‍රබලයින් අද කියනවා සජිත් ප්‍රේමදාස ෆෙඩරල් දෙන්න යනවා. මම කියන්න කැමති ෆෙඩරල් ගැන මම කිසිම දවසක කතා කරේ නැහැ. ෆෙඩරල් කතාවේ කප්පිට තමයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා. එතුමා තමයි ඒකේ පීතෘවරයා. පිටරට ගිහිල්ලා විවිධ රටවල් බලපෑම් කරනකොට බියගුළු කමින් නිවට කමින් 13 ප්ලස් කියපු පුද්ගලයා. මම කියන්න කැමති මම නම් කාගේවත් කිසිම බලපෑමකට ලක් වෙන පුද්ගලෙක් නෙවෙයි. කාටවත් කොන්දේසි දමන්නටත් බෑ, කාටවත් බලපෑම් කරන්නටත් බෑ. අපේ මේ ගමන තීන්දුවන්නේ අපේ රටේ ස්වෛරීත්වය, අපේ රටේ බහුමික අඛණ්ඩතාවය, අපේ රටේ ඒකීය භාවය ආරක්ෂා කරමිනුයි කියන එක මම කියන්න කැමතියි. මම දන ගහන එක තැනක් තියෙනවා, හිස නමන එක තැනක් තියෙනවා. ඒ තමයි මේ රටේ පොදු ජනතාව ඉදිරියේ මම ඕන වෙලාවක දන ගහන්නම්, හිස නමන්නම්. එසේ නැතුව වෙනත් කිසිම කොන්දේසියකට, වෙන කිසිම කාරණාවකට සජිත් ප්‍රේමදාස යටත් වෙන්නෙත් නැහැ. කිසිම දවසක රට පාවලා දෙන්නෙත් නැහැ. දිවංගත මගේ පියාණන්ගේ ආත්මේ පාවලා දෙන්නෙත් නැහැ කියන එක මම කියන්න කැමතියි. ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජයතහවුරු කිරීමේ ජන හමුවක් බදුල්ල වැලිමඩ ප්‍රදේශයේදී පැවැත්වුණා. මැති ඇමතිවරුන් ඇතුළු විශාල පිරිසක් මේ සඳහා එක්ව සිටියා. සදා හරිත මිනිසත්කම වපුරා, දූවිලි පොළොවෙත් ජීවය පතුරා, මිනිසත් පවුරක් සබැඳි රට රැකුණා. එක්ව ඉදිරියට යන මඟ හැදුණා. දැන් සති දෙකක් වෙනවා මම්මගේ ප්‍රතිවාදියට ආරාධනා කරා විවෘත සංවාදයකට ප්‍රතිපත්ති ගැන කතා කරන්න. අපි දෙපළටම පුළුවන් ප්‍රතිපත්ති ටික ඉදිරිපත් කරලා ඒව පිළිබඳව තර්ක විතර්ක කරලා වාද විවාද කරලා බොහොම මහත්මා විදියට ඒව සාකච්ඡා කරනකොට රටේ ජනතාවට තක්සේරුවක් කරන්න පුළුවන් මොන වැඩසටහනද? රටට සුබවාදී, රටට අසුබවාදී. මේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ මිත්‍රවරුනි, 25 වසරක මගේ සමාජ සේවා ගමනේ, මගේ පොදු ජන සේවා ගමනේ මම අද්දුටු ඇස් දෙකට දැක්ක, හදවතට දැනිච්ච මහජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දීමයි මෙහි අඩංගු වෙලා තිබෙන්නේ. ඒ නිසා මේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ඔය වෙනත් කණ්ඩායමක් ලියපු දෙයක් නෙමෙයි. මේකේ ඔක්කොම තියෙන්නේ මගේ සංකල්ප.